කොළඹ ආනන්ද විද්‍යාලයේ හරිත පරීක්ෂණ හා ඉගෙනුම් මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අමාත්‍ය සුසිත් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. විදුහලේ ආදිශිෂ්‍යයෙකු වූ ආචාර්ය හරිත් වික්‍රම මහතාගේ රුපියල් මිලියන 80ක ධනපරිත්‍යාගයෙනුයි මෙය ඉදි කෙරෙන්නේ. විදුහලේ හරිතානන්ද වැඩසටහන අදාළ ගොඩනැගිල්ල සඳහා මුල්ගල තිබීමද මීට සමගාමීව සිදු කෙරුණා. ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න, විදුහල්පති ලාල් දිසානායක යන මහතුරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. විදුහලේ ආදිශිෂ්‍යයන් විසින් විද්‍යාලීය පාපන්දු කණ්ඩායමට භාණ්ඩ ප්‍රදානයක්ද මෙහිදී සිදු කෙරුණා. පොසොන් පොහොය වෙනුවෙන් පිණ්ඩපාත චාරිකා පින්කමද මීට සමගාමීව පැවැත්වුණා. අභිනව නිවහල් පෙරමුණ කොළඹදී මාධ්‍ය හමුවක් පැවැත්වුවා. එම්බ පෙරමුණේ සභාපති ඔෂල හේරත් මහතා මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බව මෙහිදී ප්‍රකාශ කෙරුණා. පක්ෂයේ නායක ආචාර්ය කපිල සපුමල් බණ්ඩාර පැමිණිමුළු මහතායි මේ බව ප්‍රකාශ කළේ. මුහුදු ඇල්ගී පානයක් වෙළඳපොළට හඳුන්වා දීම කොළඹදී සිදු කෙරුණා. රස තුනකින් යුත් මෙම පානය හඳුන්වා දෙමින් අදාළ ආයතනයේ ප්‍රකාශ කළේ ධීවර ප්‍රජාවට විකල්ප ආදාය මාර්ග හඳුන්වා දීම මෙහි අරමුණ බවයි. අලුත්ගම කන්දේ විහාරයේ රණ්ණාලය පිත බුද්ධ ප්‍රතිමාව විවෘත කිරීම අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිත සිරි ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. රියන් 107කින් සමන්විත මෙම බුද්ධ ප්‍රතිමාව ඉදිකර ඇත්තේ බෙන්තර වලල්ලා විට කෝරළේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොක්කා විට විපුලසාර ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි. රාජ්‍ය මාත්‍ය පියල් නිශාන්ත මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.